අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. උදව් 2018 නවවසර ඔබ සැමට සාමයේ සතුට සෞභාග්‍ය පිරි සුභ නවවසරක් වේවායි හිරු ටීවී අප ප්‍රාර්ථනා කරනවා. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. වැදුම්කර වාර්තාව ගැන අනිද්දා ජනපතිගින් විශේෂ ප්‍රකාශයක්. බරපතල වංචා සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තාව හෙට ජනපතිට. ලෝවාසීන් සමග එක්වෙමින් ලක්වැසියන් 2018 වසර හරසරින් පිළිගනි. හම්බන්තොට වරාය චීන ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයෙන් පසු සිංහ දජයේ තන වෙනස් වෙයි. නව වසරේ පළමු සුපිරි සඳ අද. ලෝක වාසීන් සමග එක්ව ශ්‍රී ලංකිකින්ද 2018 වසර මහත් හරසරින් පිළිගත්තා. පැසිපික් දූපත් රාජ්‍යන් වන සැමෝවා, ටොන්ගා සහ කිරිබති වෙත 2018 වසර මුලින්ම උදා වුණා. 2018 නව වසර පළමුවෙන්ම උත්සවශ්‍රීයෙන් පිළිගත්තේ නව සීලන්තයයි. සිඩ්නි වරායට ඉහළ ආස 2018 වසර උදාවන අවස්ථාවේදී ගිනිකිලි සංදර්ශනවලින් මෙලෙස විචිත්‍රවත් වුණා. ග්‍රිනිච් වේලාව පසු 3 පමණ වන විට බටහිර ආසියානු රටවල් රැසකට නව අවුරුදු උදා වී අවසන්. නවවුරුදු උදාව යුරෝපයේදී සැමරුණේ මෙලෙසින්. අමෙරිකානුවන් නිව්යෝර්ක් ටයිම්ස් චතුරස්‍රයේදී නවවුරුද්ද පිළිගනිද්දී රියෝ නුවරට රැස්වූ දහස් ගණන් ලතින් ඇමරිකානුවන් 2018 නවවසර මෙලෙස පිළිගත්තා. ගාලු මෝදරට ඉහළ අහස විචිත්‍රවත් ගිනිකිලි සංදර්ශනවලින් ආලෝකවත් වෙද්දී ඊයේ මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලාංකිකයන් 2018 නවවසරේ උදාව මහත් හරසරින් සැමරුවා. උදාවුණු නව අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද පතා බොහෝ පිරිසක් ආගමික ස්ථානවල රැස්ව සිටිනු දැකගත හැකි වුණා. මෙ අතර නව වසරට සුභ පැතුම් එක් කරමින් උත්කෘෂ්ට කැපවීම හා අධිෂ්ඨානශීලී ධෛර්යකින් එළඹුණු වසර අපේක්ෂා සහගතව පිළිගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 2018 වසරට අප පිවිසෙන්නේ නිසැකවම ජයගත යුතුව ඇති අභියෝග රැසක් සමගින් බව පවසන ජනාධිපතිවරයා, දේශයේ සංවර්ධන ක්‍රියාවලියේ සමාරම්භයක් සලකුණු කරන ශ්‍රී ලාංකික වාරි විශ්මිතයේ මහා ප්‍රාතිහාර්ය ජනගත කෙරෙන අසිරිමත් කඩයිම හමුවේ නව වසර එළඹෙන බවද සඳහන් කරනවා.
සිය නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ 2018 වසර එළඹෙනුයේ දිගු කාලීන ජනතා අපේක්ෂාවන් ජය ගනිමින් අප ලැබූ සමාජ දේශපාලන නිදහස වඩාත් අර්ථවත් කර ගැනීමේ ප්‍රමුඛ කාර්යභාරය නැවත නැවතත් සීගන්නුමින් බවයි. රට ආර්ථික වශයෙන් නගා සිටුවීමටත් ජාතික ගැටලු විසඳීමටත් සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් ජනතාව සමග එක්ව කටයුතු කිරීමට නව වසරේ අදිටන් කරගත යුතු බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. අද 2018 වසරේ ජනවාරි පළමුවැනිදා වසරේ පළමු පොහෝ දිනය එනම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයද අදටේදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමන සිදුවේ අදවැනි පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුද්ධත්වයෙන් 9 මස බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කරන විට එවක්ක මෙරට විසූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර දරුණු සටනක් ඇතිව තිබුණා. සමනක් රැස් විහිදුවා එම පිරිස දමනය කළ බුදුරදුන් ඔවුන්ට දහම් දෙසා යහමගට යොමු කළා. එහිදී සුමන සමන් දිවිරාජයාගේ ඉල්ලීමට අනුව බුදුරදුන්ගේ කේශ ධාතුන් තැන්පත් කර මහියංගණ දාගැබ ඉදිකර ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. එවන් වැදගත් කරුණු රැසක් සිදු දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සිහිපත් කරමින් බෞද්ධ සැදැහැවතුන් අද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පිරිවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිතුන් වැඳ පුදා ගනිමින් නව වසරට ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්ගිරි මල්වතු මහනාහිමියුරුන් බැහැදුටු ජනාධිපතිවරයා නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගත් අතර දළදා මාලිකා වෙත පැමිණි සැදැහැවතුන් සමග සුහද කතාබහකද නිරත වුණා. ඉන් අනතුරුව අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුර පසළොස්වක පොහෝ දින වැඩසටහනට එක් වූ ජනාධිපතිවරයා ධර්ම ශ්‍රවණයට දෙක්ුණා. මෙතර ඊයේ පසොරුවේ මාලිගාවිල පුදබිම වෙතද ගිය ජනාධිපතිවරයා බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගත්තා. අනතුරුව නව වසර උදාවත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ කතරගම පූජා භූමියට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. පළමුව ඓතිහාසික කිරිවෙහෙර පූජා භූමිය වැඳ පුදාගත් ජනාධිපතිවරයා සතර මහා දේවාල වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. දේවාල පරිශ්‍රයේ පිහිටියේ ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික පිරිත් මණ්ඩපය විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතින්. අනතුරුව රටට සහ ජනතාවට සිත්පතා වාර්ෂිකව කතරගම පුදබිමේ පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනයේ ශ්‍රවණය කිරීමට දෙක්ුණා. මේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා. බරපතල වංචා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම් විමර්ශනය කළ සිද්ධි 17කට දාළ වාර්තා හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමර නියමිතව තිබෙනවා. මේ අතර බැදුම්කර කොමිසමේ වාර්තාව සහ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 3 විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මාධ්‍යංශය අද නිවේදනය කළා. දවසේ පුවත 2015 පෙබරවාරි මස 27 සිදු කළ බැඳුම්කර නිකුතුවේදී සිදු බවට සැක කෙරුණු අක්‍රමිකතාව පිළිබඳව සොයා බැලීම සඳහා 2017 වසරේ ජනවාරි 27 ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කෙරුණා. කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය 30 එහි සභාපති KT චිත්‍රසිරි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙනු ලැබුවා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ මෙම වාර්තාව පිළිබඳව ලබන 3 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි. මේ අතර ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ දේශපාලඥයන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. අපි ආණ්ඩුවට බල කරලා කියා සිටින්නේ මෙම බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව කරුණා කරලා ජනතාව මුට ඉදිරිපත් කරන්න. හෙට දිනේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව, බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවත් ලබා ගැනීම සඳහා අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. බැඳුම්කර ගනුදෙනුව ගත්තොත් ඒ ගනුදෙනුවට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ බවට බරපතල සැකයට තුඩු දෙන හේතු තිබෙනවා. කිසිසේත්ම යටපත් වෙන්න ඉඩ නොදී චූදිතයන්ට දඬුවම් ලබා දීම සඳහා මේ ක්‍රියාදාම ඉදිරියට ගෙන යා යුතු තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ හොර නඩේ විසින් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම කරලා ජනතාවට ඒ බර පැටවුවයි කියන ටික මේ වෙනකොට ජනතා අධිකරණයේ ඔප්පු වෙලා ඉවරයි. එහෙනම් දැන් වාර්තාව ලැබුණ ගමන් කරන්න තියෙන පළවෙනි කාර්යය තමයි සුබලුත් අවුරුද්දක් වේවා කියලා අර චූදිත හෙළිදරව් වෙලා තියෙන සියලු දෙනා වහම අතරංගුවට ගැනීමේ ක්‍රියාවලිය කරලා ආදර්ශයක් පෙන්වීමේ කාර්යභාරය
ජනාධිපතිතුමා පළවෙනි මංගල පියවර ලෙස මංගල අවුරුද්ද ගන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලවතා කළු සතා මහ සතා පෝසතා මුණෙක්කකින් කෝටි 16 මාරකට නිවාස මිලදී ගැනීම පිළිබඳ හුටපටයක් හෙළිදරව් වුණා. එතකොට කළු සතා එහෙම කළාම ඒ තොරතුර කිව්වේ අනීකට ලංකාවේ ඉන්න බැරි වෙන ලෙස මෙර තර්ජනය එල්ල කරලා ඈ ලංකාව හැරලා ගියා. මේ කෝප් කමිටුව රැස් වෙනකොට මනෝගණේෂන් මන්ත්‍රීතුමා වෙනුවෙන් හිටපු සමාජිකයන් අයින් කරලා ඒ වෙනුවට සුජීව සේරසිංහව කමිටුවට දැම්මා. දැන් උතුරු කොළඹට ගිහිල්ලා මනෝගණේෂන් කියනවා මගේ ජීවිත ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථික විශේෂඥයෝ කියනවා වැඩි කල් යන කලින් ආර්ථික වර්ධන වේගය ඍණ මට්ටමකට පල්ලෙහාට වැටෙනවා. බැඳුම් කර හොරකම කළා. වැඩි පොලියට බෑනගේ සමාගමට ආයුධ ලාභ ලබන්න දුන්නා. අද මුළු ආර්ථිකය මේ නිසා වැටකනවා. බැඳුම් කර හොරකමෙන් මෙරටේ බැංකු පොලිය අනුපාතය ඉහළ ගියා. රුපියල අවප්‍රමාණය වුණා. මුදල් සංසරණය බිඳ වැටුණා. අද මිනිස්සු අතේ සල්ලි නැහැ කියලා මිනිස්සු කියනවා. ව්‍යාපාරිකයෝ කියනවා හටවුමේ සෙනග නම් ඉන්නවා අතේ සල්ලි නැහැ කියලා. මේ ගේම් චාවි උද ඇතුලේ තමයි මේ රටේ ව්‍යාපාරිකයෝ වැඩිම ප්‍රමාණයක් සියදි විහානි කරගත්තේ. බැඳුම් කර සිද්ධියේදී මහා වංචාවක් සිද්ධ වුණා. ඒක අපිට නෑ කියන්න බෑ. දැන් ඒක එලිදරව් වෙනවා. ඒක එලිදරව් වෙනකොට මහා හොරු එලිදරව් වෙයි. ඒ ඇයට විරුද්ධව අනිවාර්යෙන්ම අපේ රජය ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙනවා. අධිකරණ පද්ධතිය තුලින් ලබා දිය හැකි උපරිම දඬුවම් ඒ ඇයට ලබා දෙනවා විතරක් නෙමෙයි. මේ වංචා කර මුදල් අය කර ගැනීමටත් කටයුතු කරනවායි කියන එක මම කියන්න කැමතියි. මේ රටේ ඉතිහාසයේ කවදාවත් එහෙම හොරකමකට වංචාවකට දූෂණයකට ඔහොම වෙලා නැහැ. මැතිවරණ නීති උල්ලංඝනය නොකර තමන්ගේ ඡායාරූපයේ භාවිත කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ තංගල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්. මේ මැතිවරණ ඉතා වැදගත්. අද බොහොම දූෂණය රජ කරන මහ බැංකුව මං කොල්ල කාපු ඇති. අද වාර්තාවක් කියන පිටු මං හිතන්නේ මහ පොත් තුනක්. අපි බලාගෙන ඉන්නවා දැන් මේ වார்த்தාව පුස්කාවිද එහෙම නැත්නම් මේ වார்த்தාව ක්‍රියාත්මක වෙයිද මේක කවුද වැරදිකාර මේවා එළියට එන්න ඕන අපි බලාගෙන ඉන්නවා කඩුවෙන් කැපෙනවා හැම ඡන්දදායකයෙකුම ඡන්දි දාන්න ගියාම ඉන්න අපේක්ෂකයා ජුවානිස්ද අරමානිස්ද කියලා එක නෙවෙයි ප්‍රශ්නේ අනිස්සුණත් අරමානිස්සුණත් ලාංඡනය තියෙනවා නම් අන්නේ ලාංඡනයට ඡන්දෙ දෙන්න කෝට්ටුවට තිරුකුණාමලේ මගේ පින්තූරේ ගලවලා අපි තිබිච්ච ඉතින් ඒ පොලිසියෙන් ගිහලා ගැලෙව්වලු මට එහෙන් පැමිණිල්ල කර මැතිවරණ කොමසාරිස්ට පැමිණිල් කරලා තියෙනවා කට්ටිය මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ඒකේ ඉඳලා මේ වෙන කාටවත් ඒක පාවිච්චි කරන්න බැරිය කියලා පැමිණිල්ල ගැන ආණ්ඩුවේනේ තමයි මට ක්‍රියාත්මක වුණා මගේ පින්තූරේ ඕන කෙනෙකුට ගහන්න ඉඩ දීලා තියෙනවා මට ඒකේ ප්‍රශ්නයක් එයාලත් ගානෝ දැන් මෙච්චර කලක් එක් ගලවලා තිබුණේ ඊයේ පෙරේදා තමයි මතක් වෙලා තියෙන්නේ මාව මේ අනුශාසකේ කියලා මම දුන්න අනුශාසකක පිළිගත්තා නම් මේ වගේ අමාරුවකට වැටෙන්නේ නැහැ මට බණින්නත් ඕන ගහන්නත් ඕන පලිගන්නත් ඕන ඒ දිහට දිනා ගන්න ඕන වුණා මගේ පින්තූරෙත් ඕන මෙවර පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් ලක්ෂ 5කට ආසන සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන්ත්‍රී රත්නායක මහතා සඳහන් කළේ ලැබී ඇති අයදුම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි. මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදහැරීමට නියමිත කාලය තුළදී තැපැල් වෘත්තීය සමිති වැඩවර්ජුණයකට එළඹීමට සැලසුම් කර තිබෙනවා. පළත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ රාජකාරීවල නිරතවන රාජ්‍ය සේවකයන්ට තැපැල්ෙන් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවන අතර ඒ සඳහා දී තිබූ තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාල සීමාව පසුගිය දෙසැම්බර් 22 වෙනිදායින් අවසන් වුණා. එලෙස ඉල්ලුම් කළ රාජ්‍ය සේවකයන්ගේ නාමලේඛන සහතික කිරීම ලබන 8 වෙනිදා සිදු කිරීමට නියමිතයි. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා ලබන 11 වෙනිදා තැපැල්ලට බාර දෙන බවයි. මැතිවරණ කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ මාස 22 වෙනිදා සිදු කරන අතර අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට මේ මාස 25 සහ 26 දෙදින ලබා දී තිබෙනවා. මේ අතර බඳවා ගැනීම හා වැටුප විෂමතා ගැටලුවක් මුල් කරගනිමින් ලංකා තැපැල් සේවා සංගමය ජනවාරි 2 වන සතියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සැලසුම් කර ඇති අතර එම සංගමේ සභාපති ජගත් මහින්ද මහතා සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම් කටයුතුවලට ඉන් බාධාවක් එල්ල විය හැකි බවයි. දොම්බෙද
පාර්මේන්තේ ප්‍රශ්නට සුභවාදී තීන්දුවක් ගත්තා නම් ඒ තැපැල් දෙපාර්තමේන්තේ ප්‍රශ්නට සුභවාදී තීන්දුවක් ගන්න බැරි. මේ නෝට අටතුල මැතිවරණයක් කැඳවලා තිනවා. ඒ පළාත් පාලන මැතිවරණේ තැපැල් දෙපාර්තමේන්තුව තුල සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන්න තිනවා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඡන්ද පත්‍රිකා සෑම නිවසක් කරා බෙදා හැරින්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ හරහා. මේ මගේ ඇටළුව ආණ්ඩුව මැදිහත් වෙලා මේ එළමෙන ජනවාරි මුල් සතියේ විසඳුවේ නැත්තම් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු මුතු සමිති හා තැපැල් සේවක 21 වෘත්තීය ක්‍රියාමාර්ගකට එළමෙනවා. මේ අතර පසුගිය දෙසැම්බර් 9 වනදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිතින් 20ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 49ක්. දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ අතුපාරේ ආයේ කොට්ටාසේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයක බැන කටවුට් හා කොඩි කපාදමා විනාශ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකගේ මහවැළ ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කළුතෙල් සහ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අදාළ පහර දීමට පැමිණි බවට සැකකිරීම ජීප් රථයක් අනතුරට ලක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ නිවසේ ගාල් කර තිබේදී පොලිස් බහරියට ගනු ලැබුවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවටගෙන නැහැ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු හෘදයාබාධයක් වැළඳී බදුල්ල රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුඹල්වෙල හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කැටුම්පතට අනුව නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයෙකු මියගිය විට ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකුට අපේක්ෂකත්වය ලබා දිය නොහැකි බවයි. හම්බන්තොට පෝස්ටර් ගහලා මාතරින් ඡන්ද ඉල්ලපු කෙනෙක් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඒ කෙනා කවුද කියලා දැනගමු. රටවට කර බැඳත් කටවට කර මඳින්න බැරි වැට නැති කටෙන්. ඒ දුර්දාන්ත රට වනසපු ආණ්ඩුවට විරුද්ධව ජනමතය ප්‍රකාශය කිරීමේ මැතිවරණයයි මේ පෙබරවාරි 10 වෙනිදාට බුලත් කොළයට කතිරය ගහලා තමුන් වහන්සේලා ජයග්‍රහණය කරන මැතිවරණය. එතුමට වේදිකාවට ගියාට පස්සේ කියවෙන්නේ බුලත් කොළේට ඡන්ද දෙන්න කියලා. මිනිහට දැන් පැටලෙනවා. හැබැයි ඒ මොනා වුණත් මේ මැතිවරණයට කලින් කෙහෙලිය විතර නෙමෙයි බන්දුල ගුණවර්ධන නවතින්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ළඟ. ඒක ස්ථිරයිනේ. හරක් ටික බලා ගන්න දීපු මිනිස්සයාගෙන් තව කතා අහන්න එපා. එක්සත් ජාතික පක්ෂ කියන්නේ මහ දැවැන්ත දේශපාලන පක්ෂයක්. මේ රටට වැඩ කරපු. හැබැයි කවදාවත් ඒ රාජ්‍ය ද්‍රෝහින්නුනේ නැහැ. හැබැයි අද පක්ෂය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් අද නැති තැනකට මහනුවරපත් වෙලා. ඒ නිසා තමයි ඔය ඉල්ලීම් හැමතැනින්ම ඇති වෙන්නේ. පක්ෂ වලට බෙදලා හිටියට ඔය බෙදිච්ච කට්ටියගේ ප්‍රතිපත්ති බෙදලා තියෙනවාද? ප්‍රතිපත්ති වල වෙනසක් නැහැ. එහෙනම් බෙදෙන්නේ මොකටද? බෙදිච්ච ජනතාවගේ ඡන්ද ටික ගන්න. ඊට පස්සේ ආයේ ඒගොල්ලෝ එකතු වෙනව මොකටද? හොරගම් කරන්නයි, හොරගම් රකින්නයි. මේ යහපාල ආණ්ඩුව අපි හදුවා තමයි. හැබැයි සමහර කටයුතුවලදී මේ යහපාල ආණ්ඩුව අපේ රටේ ආර්ථික ගමනට බාධාක් වෙලා දෙනවා. උදාහරණයක් විදිහට හම්බන්තොට වරාය ව්‍යාපෘතිය විදේශ ආයතනකින් සමග ආයෝජනයට යනකොට ඒක මාස 6ක් ප්‍රමාද කර වෙන කවුරුන් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කැබිනට් ඇමතිවරු. හම්බන්තොට වරාය විකිණීමේ කිව්සම අපිට වෙනස් කරගන්න පුළුවන් වුණා. ඉස්සර දේශීය ව්‍යාපාරික ටික බලලා ඉන්න එපයි පිටරටින් එන සුද්ධන්ට වැඩිය. ඒ අය තමයි මේ ආර්ථිකයේ අති බහුතරයක් දුවන්නේ. මොකද පිටරට කම්පැනි ඇවිල්ලා සල්ලි ටික ඔක්කොම අරන් යනවා. ඉතින් මේ එක්සත් ජාතික පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය දින්නේ රෙද්ද ගැලෙව්වා වගේ විවෘත ආර්ථිකය ඇති කරලා ඕනෙකට එන්න පුළුවන්. ඇවිල්ලා ඕන එකක් කරන්න පුළුවන්. දේශීය ව්‍යාපාරිකේ ආරක්ෂා ගන්න ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් ඒකට අපි විරුද්ධයි. අද මිනිස්සු හොඳටම මේ වෙනසේ පරිප්පුව කාලා තියෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී මිනිස්සු ඒක තීන්දුව ගන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ නායකත්වයට ගේන ආරම්භය ගන්න 2018 අවුරුද්ද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තියන්නේ ඇත්තටම මෛත්‍රීපාල ශිෂ්‍ය මැතිතුමා ළඟ. ඒවා පෞගිය කාලේ නැති වුණා. අර වීරවංශල ගම්මන් පිළල ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔළුවට වහදාපු නිසා ඒ නිසා එතුමාට පරදින්න වුණා. මේ ආණ්ඩුව ඡන්දෙට ගෙනියනවා කියන එක පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා. පතුර දැක්කම S2 රතු වෙනවා. කකුල් දෙක අතර නමා ගන්නවා. වලිගේ පස්ස ගහ ගන්නවා. කෙඳිරි ගකා පස්සට යනවා. අන්න ඒ වගේ බල්ලට තියෙන ජල බීතිකාව මේ ආණ්ඩුවට තියෙන ජන බීතිකාව. මේ වතාවේ අර එහා කෙළවරේ මෙහා කෙළවර දක්වා ගිහිල්ලා පෝස්ටර් ගහන්න ඕනේ නැහැ. තමන්ගේ කොට්ටාසය හඳුනගත්තම ඒවයි මායින් හඳුන ගන්න. නැත්තම් මට වෙච්ච දේ වෙනවා 1989 දී මම මේ අලුතෙන් ඇවිල්ලා මහමැතිවරණයට ඉල්ලනකොට මහින්ද රාජපක්ෂ කෝල් කළගෙන මංගල අන්න වාගේ මිනිස්සු මේ හම්බන්තොටත් පෝස්ටර් ගහනවායි කියලා. බලනකොට මායිමෙන් එහත් පැත්තලා ගහගෙන 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 යනවා. ඉරුපෝප්පි සමතේ
හම්බන්තොට මාගම්පුර වරායේ සෙසු කොඩිකණුවලට වඩා උසින් පැවති සිංහ දජ ඔසවා තිබූ කොඩිකණුවේ කොටසක් ඉවත් කිරීමට පලන අධිකාරිය පීවරගෙන තිබෙනවා. ඒ අනුව සිංහ දජයද සෙසු දජ සමග එකම මට්ටමේ ලෙලදෙන ආකාරයක් නිරීක්ෂණය වුණා. හම්බන්තොට වරාය සංවර්ධනය හා මෙහෙයුම් කටයුතු චීන ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස සිදු කිරීම සඳහා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් සමාගමට නිල වශයෙන් බාර කෙරුණේ 2017 වසරේ දෙසැම්බර් 9 වනදායි. ඒ අනුව හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීන සමාගම විසින් මෙවර විට සිදු කරමින් පවතිනවා. වරායේ ප්‍රධාන ගොඩනැගිල්ල ආසන්නයේ කොඩිකණු 5ක් ස්ථාපිතව තිබූ අතර සිංහ දජ ඇසවීම සඳහා තිබූ කොඩිකණුව සෙසු කොඩිකණු 4ට වඩා උසින් පැවතියා. එහෙත් මීට දින කිහිපයකට පෙර සිංහ දජ ඔසවා තිබූ කොඩිකණුවේ උස අඩු කිරීමට එහි පාලනාධිකාරිය මෙලෙස පියවරගෙන තිබුණා. නව වසරේ ආරම්භයත් සමග වරාය පරිශ්‍රය තුළ ප්‍රථම වතාවට චීන දජ දසහිතව කොඩි ඇසවීමේ කටයුතු අද සිදු කළ අතර ඒ අනුව එම සියලු දජ ඔසවා තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර හම්බන්තොට වරාය සේවකයන් තම සේවයේ ස්ථිර කර දෙන සිල්ලා නිරතවන සත්‍යග්‍රහයට අද දින 42ක් සපිරෙනවා. නව අවුරුදු දාවේදීත් ඔවුන් සත්‍යග්‍රහය නිරත වූ අතර එය සැමරීම සඳහා කිරිබත් වෙනුවට කොස්තම්බා මෙලෙස ආහාරයට ගත්තා. හම්බන්තෝ දිස්ත්‍රික්කයේ පවුල් 438ක් කොස්තම්බගෙන තමයි නව අවුරුද්ද ආරම්භ කරන්නේ. මේ තත්ත්වයට පත් උනේ මාගම්පුර වරාය ගොඩනගපු සේවකයෝ 438ක් එළියට දාපු නිසා. 2018 වසරේවත් අපිට යහපත් විදියට ජීවත් වෙන්න පුළුවන් රැකියාව සුරක්ෂිත කරලා මේ අහිංසක සේවකයන් වරාය අධිකාරියට අනුයුක්ත කරන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් තවත් දේශපුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. දුරුතු පොහොය යෙදෙන අද දිනේදී චන්ද්‍රයා සාමාන්‍ය පුන්සඳට වඩා 7%කින් පමණ විශාලව දර්ශනය වනවා. චන්ද්‍රයාගේ මෑත මුහුණත එහි අනෙක් පසට වඩා සැතපුම් 30,000ක් පමණ පෘථිවියට ආසන්න වීම ඊට හේතුවයි. අත්තිඩිය ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයක ඊයේ රාත්‍රී 12ට පමණ හටගත් ගින්නකින් ඊට දෙඩි හානි සිදු වුණා. එහිදී අදාළ රසායන ද්‍රව්‍ය අඩංගු බැරල් කිහිපයක් පුපුරා ගොස් ඇති අතර දෙහිවල ගල්කිස්ස, කොළඹ සහ කෝට්ටේ ගිනි නිවන රථ යොදාගෙන පැය 2ක පමණ කාලයකින් පසුව ගින්න නිවා දැමීමට හැකි වුණා. හබරණ නගරයේ මස් සහ බිත්තර අලවිසලක් මගින් සීවලි මහරහතන් වහන්සේගේ රූපය යොදා ගනිමින් නිර්මාණය කරන ලද දින දර්ශන තොගයක් සමග එම වෙළෙන්සලේ හිමිකරු හබරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීතොට මුල්ල කසල කන්දේ කොටසක අද පෙරවරු 10:30 පමණ හටගත් ගින්නක් අද පසවරු 2 පමණ වන විට නිවා දැමීමට ගිනි නිවන සේවා නිලධාරීන්ට හැකි වුණා. වවුනියාවේ අලුතින් ඉදිකරන ලද බස් නැවතුම් පොලේ බස් නැවැත්වීමට කළ නියෝගයට විරෝධය පළ කරමින් වවුනියාව ඇතුළු උතුරු පළාතේ ඩිපෝ 7ක ළංගම සේවකයන් අද වැඩවර්ජනයක නිරත වුණා. ඔවුන්ට සහාය පළ කරමින් වවුනියාව නගරයේ වෙළෙන්සැල් රසක්ද වසාදාමා තිබුණේ මෙලෙසයි. රූපවාහිනී වැඩසටහනක දර්ශන පෙළක් නරඹා එය අනුකරණය කිරීමට ගිය වයස අවුරුදු 9ක පිරිමි දරුවෙකු ගෙල සිරවීමෙන් ජීවිතක්ෂයටපත් වීමේ පුවතක් ත්‍රිකුණාමලය ශ්‍රීපුර ජයන්තිව ප්‍රදේශයෙන් වාර්තා වනවා. නිවස පසුපස පිහිටි ගසක අත්තක රෙද්දක් ගැටගසා එල්ලීමට යාමේදී මෙම දරුවා අනතුරට මුහුණ පා තිබෙනවා. රටවටා හිරෝ. අද ක්‍රීඩාතරතුරු ඔබට කියන්නේ අමින්නාත් මාසිංහගේ. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටේ තරග පසුගිය සතියන්තයේදී ආරම්භ වුණා. මේ ඒ පිළිබඳ තොරතුරු. පළමු වටේදී තමන් අතින් සිදු වූ සියලු අඩුපාඩු හදාගත් නාවුක හමුදා ක්‍රීඩකින් දෙවන වටේ සහභාගී වූ පළමු තරගයේදී සීඑච් කණ්ඩායමට නොසිතූ පරාජය කුරුම කර දුන්නා. නව්කින් මෙම තරගයේ ජයගත්තේ ලකුණු 27-24ක් ලෙස. පළමු වටේදී ඔවුන් සීඑච් හමුවේ පරාජය වුණේද ලකුණු 27-24ක් ලෙසයි. නාවික හමුදා ක්‍රීඩකින් මෙවර ලීග් රග්බි තරගාවලියේ ලද පස්වන ජයමයයි. තරගයෙන් අනතුරුව දෙපිලේ ක්‍රීඩකින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණේ මෙලෙසින්. ලීග් රග්බි තරගාවලියේ තවමත් අපරාජිත වාර්තාව රැකගෙන සිටින මහනුවර ක්‍රීඩකින් දෙවන වටේ පළමු තරගයේදී පොලිස් කණ්ඩායමට එරෙහිව දැවැන්ත ජයක් වාර්තා කළා. නිතවෙල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ලකුණු තත්ත්වය දක්වුණේ 60-20ක් ලෙසයි.
මහනුවර කඩකින් මෙම තරගයේදී උත්සාහක දිනුම් 9ක් වාර්තා කළ අතර ඉන් ප්‍රවර්තන 8ක් සාර්ථක කරගන්නටද ඔවුන්ට හැකි වුණා. දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සිදු වූ තවත් තොරතුරු සමගින් රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් නැවත හමු වෙමු. මේ සූදානම සමුගෙන යන්නට පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුවතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයුබෝවන්.